ජනතා බලයේ ඉස්සරහට ගේනවා. නඩු යනවා, පාරේ සටන දියත් කරනවා. ජාත්‍යන්තරය දැනුවත් කරනවා. මානවහිකම් සංවිධාන දැනුවත් කරනවා. මේම කරලා අනිවාර්යයෙන්ම ඡන්දය තව මාස කීපයක් ඇතුළත එනවා. බය වෙන්න එපා. ඡන්දය ගේනවා. අන්නේ ගෙනාපු වෙලාවට මේ ඡන්දයිතියත් උදුරගත් එකට දෙගුණ තෙගුණ කරලා උන්ට උත්තරයක් දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපි රනිල්ලට රාජපක්ෂලාට කියන්නේ උඹලා මේක කල් දාන්න අපි මොකද දන්නවද කරන්නේ? හදා ගන්න බැරි වෙච්ච ගම්මුල කොට්ටාස් සභාව හදනවා. එක සැරයක් කැන්වසින් ගිය ගෙදරට දෙසරේ තුන් සැරේ යන්න පටන් ගන්නවා. ආසන සම්මු තියන්න බැරි වෙච්ච තැන් වල ආසන සම්මු තියනවා. 9 වෙනිදා මාර්තු 9 දිනුවේ දිනන්න හිටියේ කොච්චර ප්‍රමාණයකින්ද? ඒක දෙගුණ තෙගුණ කරලා ජයග්‍රහණේ මාලිමාවට වැඩියෙන් ගන්නවා. අන්න එතෙන්ට මේක පාර කපනවා. එදා ජනතාව හැටියට මේ වගේ ඒකාධිපති ලක්ෂණ පෙන්න පාලකයන්ට මට්ටු කරන්න තේරුම් කරන්න ඡන්දය දෙන්න සූදානමින් ඉන්න මාලිමාවට කියලා අපි ඉල්ලීමක් කරනවා. හරි. ඔන්න ඡන්දය ගැන කතාව ඔතනින් තිය. අපි දෙවෙනි කාර්යයට යමු. දැන් මුල් මේ රටේ ආර්ථිකය හදනවා. මේ රටේ සම්පත් විකුණනවා. එන ණයෙන් ගොඩ යන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් කතාවක් තියෙනවා. දැන් අපි කල්පනා කළොත් 69 ලක්ෂයක් මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ඇයි? ඇයි ගෝඨාභයට මහින්දලාට ඡන්දය දුන්නේ? නිකං අමාරුවට ඡන්දය දුන්නා නෙවෙයි. ඒ ඡන්දය දිනලා තිබුණා ලොකු බලාපොරොත්තුවක්. ඡන්දේ දීපු අම්මා තාත්තා මෙතන ඇති. ඇයි ඔය 69 ලක්ෂයක් ජනතාවේ පැත්තට ඡන්දය දුන්නේ? මතකද මහින්ද මහත්තයා පොළොට වැඳලා උම්ම එකක් දීලා කිව්වා මේ මහ පොළොව රකින්නවා මේවා විකුණන්නේ නැහැ කිව්වා මතක නැද්ද? ගෝඨාභය රුවන්වැලි සෑගාව දිවුරලා කිව්වේ නැද්ද මෙහෙම? ජාතික සම්පත් සුරකිමි විකුණපු ඒවත් නැවත ගනිමි අපටම ඡන්දය දෙන්න කියලා මේ කට්ටිය වේදිකාවල කිව්වේ නැද්ද? මහා සංඝරත්නයේ පෙරටු කරගෙන විද්වත්තු ගෙනල්ලා කිව්වා මේ රණිල්ලා මෙරටේ ජාතික සම්පත් විකුණනවා ඒ විකුණන එක නවත්තන්න අපට බලය දෙන්න. ඒවා ගන්න රටවල් වලට කිව්වා අපි ඊළඟ සැරේ ආණ්ඩුව ගන්නවා මේවා ගන්න එපා ගත්තත් අපේ බලය ගත්ත වෙලාවේ අපි ආපස්සට ගන්නවා කිව්වද නැද්ද? කිව්වා. ඔය රාජපක්ෂලා මේ හැම කතාවක් කිව්වේ නැද්ද? අමගත් දෝවේ පින්තනියට එහෙම ආවා. වැලිමඩට එහෙම ඇවිල්ලා. ඔයි ගෝඨාභයලා මහින්දලා මෙහෙම කිව්වේ නැද්ද? මේ රට අවසාන අවස්ථාවේ මේ තියෙන්නේ මේ රට මුදෝ ගන්න මේ රට බේර ගන්න ආපු එක්කෙනා තමයි ගෝඨාභය. මේ ගෝඨාභයට මේක දෙන්න, ජාතිය රකින්න දෙන්න, ආගම රකින්න දෙන්න, ජාතික සම්පත් විකුණන එක නවත්තන්න බලය දෙන්න, හොරු අල්ලන්න බලය දෙන්න කිව්වා. දූෂිතෝ පාර්ලිමේන්තුවෙන් අයින් කරලා වියත්මගේ කට්ටියකින් පාර්ලිමේන්තුව පුරෝලා උගත් බුද්ධිමත්තු දාලා මේ රට සුඛිත මුදිත සෞභාග්‍යමත් රටක් බවට පත් කරන්න ඡන්දය දෙන්න කිව්වද නැද්ද? කිව්වා. අන්තිම අවස්ථාව කිව්වා. රට බේර ගන්න ආපු විරුවා කිව්වා. මේ විරුවට දෙන්න කිව්වා. 69 ලක්ෂයක් ඡන්දය දුන්නා රනිල්ගෙන් රට බේර ගන්න. කාගෙන්ද බේර ගන්න? රනිල්ගෙන් බේර ගන්න දුන්නා. දැන් රනිල්ගෙන් බේරිලාද? නෑ. රනිල් අන්න අර වැඩේ කරනවා. මොකද්ද කරන්නේ? අන්න විකුණනවා. අන්න ණය ගන්නවා. ණය අරගෙන එකෙන් හොරගම් කරන පාරවල් හදනවා. අන්න ජාතික සම්පත් විකුණනවා. එතකොට 69 ලක්ෂයක් ජනතාවට සාධාරණ කේන්තියක් එන්න ඕනේ. සාධාරණ අමනාපයක් එන්න ඕනේ. ඔබේ ඡන්දය අයතාලෙස පාවිච්චි කරලා. ඒක අපයෝජනය කරලා ඒ ඡන්දේ. ඒ ඡන්දේ පාවා දීලා මේ බුද්දලා ඔය නිවර්ශිනි පාලලා ඔය රොත්ත බුරුත්තම රාජපක්ෂලා එක්ක අහුවෙලා දෙවන්ත රැවටීමක් කරලා දෙවන්ත බොරුවක් කරලා අන්න දැන් රණිලට දීලා රට විකුණනවා. දැන් රණිල් කියන්නේ පාර්ලිමේන්තුවේ තනි මිනිහේ. දැන් ওই පොදුජන පෙරමුණේ മന്ത്രിලට බැරි දෝන්නම් මේකට විරුද්ධ වෙන්න. රණිල් ඕන්නම් පර ජනාධිපති ධූරයෙන් එළියට ඇදලා දාන්න බැරිද? නැහැ. උන් ඇදලා දාන්නේ නැහැ. ලාබයි, ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කියලා ඔන්න විකුණා ටෙලිකොම්. ඔන්න විකුණා ලංකා හොස්පිටල්. අන්න විකුණා පැල්වත්ත සීනි සමාගම දෙන්න යනවා. මහවැලි අධිකාරියට සොට් එක දෙන්න යනවා. රාජ්‍ය ආයතන 40ක් වහනවා කියනවා. ඒවා මාධ්‍යයේ පළ වෙනවා. තම රාජ්‍ය ආයතන විශාල ගාණක් ප්‍රතිඋගත කරනවා කියනවා. දැන් රනිල් පහුගිය දවස්වල දැක්කද මාධ්‍යක මෙහෙම කියනවා. මාධ්‍ය වේදිකාව ප්‍රශ්නයක් අහනවා. ඔබතුමා දැන් මේ ණය ගන්නවා. මේ රටේ ලාභ ලබන ආයතනයි පාඩු ලබන ආයතනයි දෙකම විකුණනවා. මේ රටේ ජනතාව රාජපක්ෂලා දීපු ඡන්දෙන් ඔබ දැන් ජනාධිපතිලා ඉන්නේ. එයාලා ඡන්ද ගත්තේ විකුණන්නේ නැහැ කියලා. මේ විකුණන එකෙන් ජනමතයට විරුද්ධ නැද්ද?
ඒ ඡන්දදායකට කරන වැරද්දක් නෙමෙයි මේ ලාභ ලබන ආයතන වික්කට පස්සේ රට බංගලොත් වෙන්නේ නැද්ද කියලා අහුවා. රනිල් දීපු උත්තරේ අහුණාද? රනිල් මොකද කිව්වේ? මොක මයින් අහන්න ඕනද කියලා අහුවා. දැන් ඔබතුමියලා ඇතුළු මේ රටේ ජනතාවත් ණය ගත්තම ගෙවන්න බැරි වුණාම ගෙදර බඩු විකුණනවද නැද්ද කියලා අහුවා. ගෙදර බඩු විකුණනවා කිව්වා. ඉතින් මාත් විකුණනවා කිව්වා බඩු. දැන් මේක විකුණන බඩු මොනවද? ටෙලිකොම් එක රනිලගේ බඩුවක්ද? මං අහන්නේ. ටෙලිකොම් එක රනිල්ගේ බඩුවක්ද? ගෙදර තියෙන බඩුවක්ද? ලංකා හොස්පිටල් එක රනිල්ගේ ගෙදර තියෙන භාණ්ඩයක්ද? එතකොට පැල්වත්ත සීනි සමාගම රනිල්ගේ පෞද්ගලික බූදලයක්ද? උගේ දේවල් මික්කට කමක් නැහැ. මේවා ඔබේ දේවල්. මේවා ඔබේ දරුවන්ගේ දේවල්. ඔය හැම රාජ්‍ය ආයතනයක් කියන්නේ මොකක්ද දන්නවද? ඔබෙන් ගත්ත බදු මුදලෙන් හැදුණු දේවල්, නඩත්තු වෙච්ච දේවල්, අපේ රටේ මිනිස්සුන්ගේ දහඩිය, කඳුළු, ශ්‍රමය, ලේ එකතු වෙලා තමයි ඔවා ඇති වෙලා තියෙන්නේ. පැල්වත්ත සීනි සමාගමට කොච්චර මිනිස්සු දහඩිය හෙලලා තියෙනවද? අලි ගහලා කීයක් මිනිස්සු ඔකේ මැරිලා තියෙනවද? ඈ ඔය ටෙලිකොම්, ඔය ඛනිජ සංස්ථා, ඔය විදුලි බල මණ්ඩලයට අපේ මිනිස්සු කොච්චර ශ්‍රමය වගුරුලා තියෙනවද? ඒවා රනිල්ගේ බඩු නෙවෙයි. ඒවා මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවගේ බඩු. ඔබත් කවදා හරි මැරෙනවා, මාත් මැරෙනවා. හැබැයි අපේ පරම්පරාවක් උපදිනවා. අන්නේ උපදිනුන්ගේ දේපළෝ තියෙන්නේ. උන්ට උරුම වෙන්න ඕන වස්තුව තියෙන්නේ. මේවා විකුණනකම් මං අහන්නේ ඔබට ඉවසන් ඉන්න පුළුවන්ද? ඉවසන් ඉන්න පුළුවන්කමක් තියෙන්න බෑ. මේවා දරාගෙන ඉන්න බෑ. මේවට විරෝධයක් අවශ්‍යයි. මේවා රැක ගැනීමක් අවශ්‍යයි. නැත්තම් මේ දරුවෝ අනාගතේ ඔබෙන් මගෙන් ප්‍රශ්න කරනවා. මේ ඔක්කොම විකුණනකම් රටක් නැති කරනකම් අපේ දෙමව්පිය මොනවද කරේ කියලා අහනවා. එන්න අපිට තියෙන ජාතික වගකීමක්. රාජපක්ෂලා චෛත්‍ය ගාව දිවුරලා අටපිරි කර පූජා කරලා පිරිත් නූල් වැදගෙන මහ පොළොට වැඳලා පට්ට යන්න මේ රටේ ජනතාව රවට්ටලා මුලා කරලා ඡන්ද ටික අරගෙන අන්න රණිලට දීලා කියනවා තෝක විකුණපන් කියලා. වෙන්දේසි කරපන් කියනවා. ලාභෙන් ගන්න සාක්කුවට දාන්න කියනවාද කියලා මම දන්නේ නැහැ. මීයක් කඩන්නේ නම් අතලෙව කණ්ඩ නෙවෙයි කියලා කතාවක් තියෙනවා. මුන් ඔක්කොම රට කහබාසිනිය කරනවා. පේනවද මේ රටද හදන්නේ? රටක් මලගම දක්වා ගෙනියනවා කියලා පේන්නේ නැද්ද? අද තියෙන අර්බුදයට වැඩි අර්බුදයක් ඉස්සරහට පේන්නේ නැද්ද? පේන්න ඕනි. මම ආන්නේ මේ රට ණයකලේ කවුද? මේ රට ණය කරේ නිල්කොළ නායකයෝ. ඔය රණි යහපාලන ආණ්ඩුව කාලේ ලෝකෙන් ගත්ත ණය ප්‍රමාණය දන්නවද? ඩොලර් බිලියන 26යි. රණිල් ගත්ත ප්‍රමාණය ඩොලර් බිලියන 26යි. දැන් මීයා වේදිකාවට ඇවිල්ලා කියනවා, මාධ්‍යට කියනවා, ඔයාලගේ ගෙදරත් බඩු විකුණන ණය ගත්තම ගෙවන්න බැරි වුණාම මාත් විකුණනවා. ඉතින් මූනේ ණය ගත්තේ. ඒ ණය වලට මොකද වුනේ? ඒ ණය වලට වෙච්ච දේ මහ බැංකුවේ බිත්ති කතා කරයි නම් මහ බැංකුවේ බිත්ති කියයි අහවලා ආවා මෙච්චර ගෙනිච්චා කියලා. මම අහන්නේ ලෝකේ කිනම් හෝ රටක රජෙක් රාජ්‍ය භාණ්ඩාගාරයේ කඩලා හොරගම් කරපු රජෙක් ඉන්නද ලෝකේ කොහේ හරි? නෑ, එහෙම හොරගම් කරේ නෑ. දැන් ඔබ තමුන්නාන්සලා සල්ලි එක්ක අහු කරලා කොටස් දාලා හන්දියේ කඩයක් දානවා කියමුකෝ. හන්දියේ කඩයක් දාන ඔබතුමාලගේ සල්ලි, ඔබතුමාලා තීන්දු කරනවා මේකට හොඳ කළමනාකරුවෙක් මුදලාලි කෙනෙක් දාන්න ඕන කියලා. ඡන්දෙන් දීලා හරි මොකෙන් හරි කියලා රනිල් රාජපක්ෂ නැවති මුදලාලි කෙනෙක් ගත්තා කියමුකෝ. පඩියට මූ දාන. දැන් ওই කඩවලට ඔහම කට්ටිය දැම්මම සාමාන්‍යයෙන් ඒ කට්ටිය කඩේ බඩු විකුණලා යටින් ගහනක් ගහන කට්ටිය ඉන්නවා. හැබැයි කැෂියර් එකේ තියෙන සල්ලි හොරගම් කරන උන් ඉන්නවද ලේදියට? ඈ එහෙම උන් ඉන්නවා. ලංකාවේ ලෝකේ රාජ්‍ය භාණ්ඩාගාරයක් හොරගම් කරපු එකෙක් ඉන්නවා නම් ඒ හොරා ඉන්නේ ලංකාවේ. මහ බැංකු මහෝරා. පෞගිය 2019 2020 රාජපක්ෂලා කිව්වා කොමිෂන් දාලා අපි කිව්වා එයාලා කිව්වා මහ බැංකුවේ වෙච්ච මූල්‍ය වංචාව කෝටි 11000යි. පොඩි ගාණක් එහෙම නෙමෙයි. ඒ කෝටි 11000 කොච්චර ලොකුද කියලා තේරුම් ගන්න මම ඔබට කියන්නේ. ඒ කෝටි 11000 අපට තිබ්බා නම් අපි අවුරුදු 2කට කන්න 4කට ලංකාවේ යලමහා කියන කන්න 4කට ගොවියන්ට නොමිලම ගෙනන්න දෙන්න තිබ්බා. බෙහෙත් පොර කන්න 4කට ගෙනත් දෙන්න තිබුණු සල්ලි. කෝටි 11000 කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. කන්න 4ක බෙහෙත් පොර සල්ලි. රජේ නායකයා ජනතා ඡන්දෙන් ගියේ එක
මූලික වෙලා තවත් එක එවුන් එකතු වෙලා හොරකම් කළා ලංකාවේ සිදි වෙච්ච දැවැන්තම හොරකම දූෂිතම හොරකම පට්ට හොරකමක් තමයි මහ බැංකු වච්චා රාජපක්ෂලා කිව්වා අපි ආව මේක අල්ලනවා හිරේ දානවා මේ කෝටි 11000 ගන්නවා කිව්වා දැන් ඒ හොරා කොහෙද ඉන්නේ ආන් රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදෙන් ආනුභාවෙන් ඌ ජනාධිපති ඌට දඬුවම් නැහැ ඌ දඬුවම් දෙනවා ඡන්දේ දීපු මිනිස්සුන්ට නීති හදනවා මර්ධනය ගේනවා බඩු මිල වැඩි කරනවා බදු වැඩි කරනවා තරවටු කරනවා අනපනක් ගේනවා ඡන්දේ උදුර ගන්නවා ඒ කාධිපති ගමනක් යනවා රනිල්ට වැඩිය බරපතල අපරාධකාරයෝ තමයි මේ රාජපක්ෂෝ රනිල් එකේ සුද්ධ වෙන්නේ නැහැ දෙගොල්ලෝ යාළුයි කියලා රංජන් රාමනායක චීවරේ මේක රටේ තේරුම් ගන්න නැති වුණාට ඒ පැත්තේ මීටම රංජන් රාමනායක කල්ැතුව කීවා මමත් මේ පැත්තේ තමයි මල්ලි මුන් දෙගොල්ලෝ යාළුයි මල්ලි ජේපිකාරෝ ආවොත් නම් හොරු අල්ලයි මල්ලි ඒ ඡන්දේ දුන්නේ නැනේ මල්ලි කියලා කිව්වා රංජන් අයියාට අපි කියන්නේ දැන් ඔයා කියපු ඒවා තේරුම් අරන් රටේම ජනතාව දැන් තීන්දුවක් ගන්න තියෙනවා හොරු අල්ලන්න හොරුන්ට දඬුවම් දෙන්න රට හදන්න ඊළඟ වතාවේ මාලිමාවට ඡන්දේ දීලා ජාතික ජන බලවේගයේ බලයට ගිහින් මං කියන්නේ මේවා තේරුම් ගන්න කියලා දැන් කල්පනා කරලා බලන්න දැන් මහ බැංකුවේ මහ වංචාවක් කළා ඌ රජ කුටුවේ ඉන්නවා රාජ්‍ය භාණ්ඩාගාරේ හොරකම් කරපේකි රාජ්‍ය භාණ්ඩාගාරේ හොරකම් කරපේකි ඌ හදයි කියලා හිතනවද රට දැන් ඌ එකතු වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගෙනාව ණය ඩොලර් බිලියන වලින් ආසන්න වශයෙන් ගත්තොත් 3 ගෙනාපු වෙලාවේ රටේ තැංකීපේක රතිඤ්ඤාපත්තු කරා ණයක් හම්බුණා කියලා අම්මා මුත්තා කාලේ හරනේ රතිඤ්ඤා ණයටපත් ණය අරගෙන පත්තු කරා කියලා අපි සාමාන්‍ය රතිඤ්ඤා පත්තු කරන්නේ අලුත් අවුරුද්දට පත්තු කරනවා සිංහල අලුත් අවුරුද්දට පොඩි උන් අහස් ගුරු යවනවා රතිඤ්ඤා පත්තු කරනවා මගුලක් වෙලාවේ පත්තු කරනවා මරණයක් ගෙනියනකොට සමහර තැන්වල පත්තු කරනවා මේ වගේ රැස්වීමක් තියෙනකොට පත්තු කරනවා ණයක් ගත්තම රතිඤ්ඤා පත්තු කරාද නෑනේ මගෙන් මේ ළඟදි මාමා කෙනෙක් ඇහුවා පුතා ඔයක බෝ වෙලා යයි නේද ඔය රතිඤ්ඤා පත්තු කරන වෙලේ මං ඇහුවා ඇයි මාමා ඒක අහන්නේ නෑ පුතා ලංකා බැංකුව ගාවද මහජන බැංකුව ගාවද රතිඤ්ඤා කඩයක් දාගන්නේ කියලා හිතනවා කිව්වා දාගන්න කඩය දැන් නායකයා පත්තු කරනවා නම් ණය ගන්නකොට රටේ වැසියොත් පත්තු කරමු ප්‍රධාන පුර වැසිය හැටියට රතිඤ්ඤා දැන් එක අම්මා කෙනෙක් කතා කරලා කියනවා පුතා මේ දැන් අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන්නත් පොඩි බයක් තියෙනවා මං ඇහුවා ඇයි නෑ පුතා ඕක පත්තු කරනකොට ගමේ උන් හිතයි දන්නේ නෑ ණයක්වත් ගත්තා කියලා නෑ රතිඤ්ඤා පත්තු කරගන්න විදියක් නෑ කාල කන්නේ මිනිස්සු මේ පාලකයෝ කරපු දේවල් ඒඳා රනිල් රතිඤ්ඤා පත්තු කරන එක නම් මං දන්නවා රහස මොකක්ද දන්නවා ඌට මහ බැංකුවට සල්ලි එනකොට හරි ප්‍රීති මහ බැංකුවට සල්ලි හම්බ වෙනකොට රනිලා ප්‍රීතියට පත් වෙනවා සල්ලි එනවා බඩු එනවා අයිය අප්ප කෝටි 11000කට ෂොට් එක දීපු කට්ටිය නෙමෙයි කට්ටිය ජනතාව බය වෙන්න ඕනේ ඔවට එත ජනතාව රතිඤ්ඤා පත්තු කරන එක නෙවෙයි කරන්න ඕනේ මේ පාලකයෝ ඔන්න ඔය විදිහට මේ රටේ ජනතාව අන්දන්න මුලා කරන්න හදනවා රටක් වලපල්ලට යවලා දැන් මං අහන්නේ දැන් මේ ණය ගත්තත් ඔබ තේරුම් ගන්න දැන් මේ මම පානවනේ රනිල් වැද්දා ඔන්න ණය ගෙනහවා දැන් රට ගොඩ යනවා කියලා දැන් මේ ණයේ ණයේ කතාව දන්නවා ඩොලර් බිලියන 3යි බිලියන 3යි කියවට ඇත්ත ගාන ඩොලර් බිලියන 2.9යි මේක මිලියන වලින් කිව්වොත් මිලියන 2900ක ණයක් අනුමතයි 2900ක ණයක් අනුමතයි මේක එක සැරේ දෙන්නේ නැහැ මේක අවුරුදු 4කින් තමයි දෙන්නේ දැන් මේ 2023 මේ ණය ඔක්කොම දීලා ඉවර වෙන්නේ කවදද දන්නවද 2023 2024 2025 2026 දී තමයි අවසාන වාරිකේ එන්නේ දැන් පළවෙනි වාරිකේ ආවා කීයක්ද ආවේ අර 2900න් ඩොලර් මිලියන 2900න් 330ක් ආවා මේ පැත්තෙන් දුන්නා 330 ඊළඟ දවසේ ඒ 330න් 121ක් ඉන්දියාවට දුන්නා පාරණ ණයට දැන් කීයයි ඉතුරු 209යි ඉන්දියාවට 121ක් දුන්නම 209ක් ඉතුරුයි ඊට පස්සේ බංග්ලාදේශේ දැන් කියනවලු අපෙන් ගත්ත මිලියන 250 දුන්නේ නැ ඉන්දියාවේ නම් 121 දුන්නා අපේ එකක් දැන් මාස ගානක් පරක්කොයි අපේ එක දෙන්න කියලා කියනවා අතේ තියෙන්නේ කීයයි 209යි බංග්ලාදේශෙන් ගත්ත ගාන කීයයි 250යි දෙන්න නැ මදි දැන් මේ අප්‍රේල් මාසේ අවසානේ එනවා ණය වාරිකයක්
dollar billion ekdaas desiya ekdaas desiya keno kohenda gewanna tiyenne peenawada me naye tatte etawada ranila kiyenawa gewanna baya hennepa gedara badu ikunumu kiyena gedara badu ikunumu kiyena ranila ma naye gatta pawugiya yahapalna aandwe dollar billion 26 ewa kaabaasimiya una dan gedara badu muttu ikunuwa telecom ikununawa විදුලි බල මණ්ඩලය විකුණන්නේ ඈවරයි දෑවරයි තුන් ඈවරයි ආ දැන් කන්දිස සත්තාවත් විකුණනවා විකුණනවා එතකොට දැන් පර්ණ ණයට ඕවා විකුණනවා ඒ අතරේ අලුතෙන් ණය ගන්නවා දැන් මට පේනවා සේම සිංහලා සියමලා පිටියලා කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක මේ ටික දෙනකොට ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව තව ඩොලර් බිලියන 7ක් විතර දෙනවලු මට ඇඟ හීතල වෙනවා ඇයි මේ පර්ණ ණයට බඩු විකුණන අතරේ අලුත් ණය ගත්තම අන්තිමේට විකුණන්න වෙන්නේ මොනවද? ඔය විකුණන ලයිස්තුවේ තව ඉස්සරහට බඩු තියෙනවා. මොනවද තියෙන්නේ? අධ්‍යාපනයේ විකිණීම, ඉඩම් කඩම් විකිණීම, සෞඛ්‍ය විකිණීම, ජල සම්පත විකිණීම. එහෙනම් දැන් මේ සමහර දුර දකින් නැති මිනිස්සු, ළඟ ප්‍රශ්න විතරක් දකින මිනිස්සු ඔය සුළු ප්‍රමාණයක් හතේ ඉඳනවා. ඒ කට්ටිය ඛනිජ තෙල් සංස්ථාව ආරක්ෂා කරගන්න ඒකේ සේවකෝ සටනක් යනකොට කියනවා මේව විකුණන්නම තමයි තියෙන්නේ කියනවා. එයාට තේරෙන්නේ නැහැ විකුණනම විකුණුවට පස්සේ වෙන වැඩේ. එක්ක මෝඩකම, එක්ක අරුන්ට තියෙන ගැතිකම, එක්ක දුර දකින් නැතිකම. අපේ රටේ වුණේම වැඩේ ඕක. මිතුරා හතුරා විදිහට අඳුරගත්තා. හතුරෝ මිතුරෝ කියලා ජනාධිපති පුටුවල දීුවා. හතුරු පාර්ශවල් වලට ඡන්දේ දුන්නා. ඡන්දේ දීලා කෙරෝ ගත්තා. අවුරුදු 75ක්ම විකුණෝ ගත්තා. ණය කරගත්ත හොරා කෑවා රටක් නැති කරා මිතුරෝ කියලා දුන්නේ හතුරු වැඩමයි කලේ මිතුරා කවුද හතුරා කවුද කියලා තෝරගන්න බැරි වුණා මේ රටේ සමහරුන්ට තාම බෑ එක සන්තෝෂයක් තියෙන විශාල ප්‍රමාණයක් දැන් ඇත්ත මිතුරු පාර්ශවය මොකක්ද ඇත්ත රටට ආදරේ කවුද ඇත්තම මේ රටේ හොරකම නවත්තන්නේ කවුද ඇත්තම මේ රටේ ගොවිතැන කර්මාන්ත මේවා නගා සිටවන්නේ කවුද කියලා තේරුම් අරන් මාලිමාවත් එක්ක එකතු වෙච්ච අතරේ තම මේ ගම්බින් වල ඉන්නවා සුළු ප්‍රමාණයක් මේක නොතේරුම් ගත්ත කට්ටිය. එක්ක මෝඩකම, එක්ක තකතිරුකම, එක්ක තියෙන කුහකකම ඕනම කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය කියනවා විකුණන්නමයි තියෙන්නේ කියලා. කාගේ දේපළද විකුණන්නේ? දරුවගේ දේපළ. අනාගතේ දේවල්. ටෙලිකොම් එක ලාභ ලබන ආයතනයක්. ඒ ලාභේ කොහට දෙන්නේ? ඒ ලාභේ භාණ්ඩාගාරයට යනවා. ඒ ලාභෙන් මොනවද කරන්නේ? ආණ්ඩු මොනවද කරන්න ඕනේ ඒ ටෙලිකොම් එකේ ලාභෙන් තෙල් සංස්ථාවක් දැන් ලාභයි විදුලි බල මණ්ඩලයක් දැන් වෙනකොට ලාභයි ඒ ලාභෙන් මොකද කරන්න ඕනේ ඒ ලාභෙන් පාර හදන්න ඕනේ කොල්ලට කෙල්ලට රස්සා දෙන්න ඕනේ අමුණ හදන්න ඕනේ වැව හදන්න ඕනේ ලාභ ලැබෙන ආයතනේ වික්කම් මොකද වෙන්නේ ණය ගෙවල ඉවර කරනවා එතකොට මේක හදන්නේ මොකෙන්ද මං අහන්නේ මේක ණයක් නෙමෙයි මේක උගුලක් දැන් මේ ණයක් කියවම සමහර විට මේ ජනතාව හිතනවා අනේ ඉතින් ණයක් නේ අපිත් ඉතින් ණය ආරම් තියෙන ඕන තරම් මේකත් ණයක් කියලා නෑ ඒ ණයයි මේ ණයයි වෙනස් දැන් ඔබ ණය ගන්නකොට අපකාරයෝ කවුද අපකාරයෝ දෙන්නයි ණය දෙනවා බැංකුවේ මේකට මොකද අපේ මේකට අපේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා උඹලට ණය දෙන්න අවුරුදු 4 දෙන්නේ පළවෙනි වාරකේ දෙන්න ඉස්සලා මේ ටික කරලා වරෙල්ලා කියලා වැඩ ටිකක් පැවරුවා මොනවද ගන්න පවරු වැඩ විදුලි බිල වැඩි කරපන් කිව්වා තෙල් මිල වැඩි කරපන් කිව්වා ආදායම් බාධක් ගහලා ඔය වෘත්තිකයන්ට බදු ගහපල්ලා කිව්වා ඔන්න ඔය වැඩි දෙක කරලා ගිහිල්ලා කිව්වා IMF දෙයියන්ට කිව්වා දේවයන් මාංශ විදුලි මිල වැඩි කළෙමි ආදායම් බාධක් ගැසුවෙමි ඈ බඩු මිලක් ටිකක් වැඩි කළා තෙල් මිලක් වැඩි කළා පළවෙනි වාරිකේ දෙන්න කිව්වා ඔන්න දැන් මිලියන 330ක් දුන්නා වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය